අයිබෝන් ඔයා මේක තුලා ඉන්නේ SLG YouTube channel එකෙන් එන තවත් වීඩියෝයක් එක්ක. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද iPhone එකක ඉඳගෙන Android phone එකට WhatsApp තියෙන chats ඔක්කොම දේවල් transfer කරන්න කියලා. ඉතින් මේකට මම use කරපු software එක තමයි Doctor Phone. මේක Wondershare ආයතනයේ software එකක්. ඉතින් මේකෙන් පස්සේ තවදුරටත් මම අද කතා කරන්න හිතුවා ගොඩ දෙනෙක් අහපු නිසා කොහොමද Android වල ඉඳගෙන iOS වලට අපේ WhatsApp messages transfer කරන්න කියලා. විශේෂම Android phone එක පාවිච්චි කරලා කර ඉඳලා වාඩි හිතන එක වට iOS වලට එහෙම නැත්නම් iPhone එකට මාරු වෙන්න ඕනි කියලා මේ විදිහට upgrade වෙද්දී අපිට තියෙන ලොකුම issue එකක් තමයි කොහොමද Android වල තියෙන WhatsApp chat එක එහෙම නැත්නම් WhatsApp data ඔක්කොම කොහොමද iOS වල transfer කරන්නේ. මම නම් iPhone එක ගැනද මට මේක තවිච්ච ලොකුම ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ මතක ඇති මම ඉස්සර iPhones වලට වැඩි කැමති නැහැ. පස්සේ iPhones වලට මම මාරු වුණා. ඔයගොල්ලෝ දන්නවා ඇති 10s Max එක ඉඳගෙන මගේ daily drive එක උනේ iPhones කියලා. මම Android වල ඉඳගෙන මම මතක ඉදිරිය මම ඒ විදි use කර කර ඉදී Samsung Galaxy S8 Plus එකක් මේක ඉඳගෙන මම iPhone 10s Max එකට transfer වෙද්දී මට තිබුණු issue එකක් තමයි කොහොමද WhatsApp chat එක යවන්නේ කියලා. මේක නිසා මට සිද්ධ වුණා මං ගාව තිබිච්ච messages 10000 20000 ගණන් ඔක්කොම ටික දාලා අලුතෙන් iPhone එකට start කරන්න. මේකට හේතුව තමයි ප්‍රධාන විදිහටම අපි Android වලදී අපේ WhatsApp chat එක අපි backup කරගන්නේ Google Drive එකට. අපි iPhones වලදී කරන්නේ iCloud එකේ. මෙන්න මේ හේතුව නිසා Google Drive එකේ තියෙන backup එක අපිට මෙන්න මේ iPhone එකේ තියෙන iCloud වලට යවන්න හැකියාවක් නැහැ. මෙන්න මේ හේතුවත් එක්ක තමයි අපිට WhatsApp chat එක transfer කරන්න බැරි වෙන්නේ. ඉතින් මම 10s Max එකෙන් දැන් 11 Pro Max එකට එද්දි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මට update එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද iCloud වල තියෙන නිසා. නමුත් Android වලින් ඉඳන් iOS වල transfer කරන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙන්න මේක නිසා තමයි අද මම මේ වීඩියෝ හදන්න හිතේ කොහොමද ඔයා අලුතෙන් iPhone එකට transfer වෙනවද, මාරු වෙනවද, upgrade වෙනවද මෙතනදී WhatsApp chats ඔක්කොම ගෙනියන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ අලුතෙන් දරගන්න වටිනවා කියලා හිතනවා නම් මතක තු share කරලා පල්ලේ තියෙන තුමර subscribe button press කර ඉස්සරහම මේ වීඩියෝ සග්ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. වීඩියෝ එක කැමතිනම් like එකක් දාලා වාරත් වෙන දවස් ඔද්දන්න වෙනස්කම අපි කතා කරමු පල්ලේ තියෙන comment section එකේ. මම කලින් කිව්ව විදිහට මම මෙතනදී යූස් කරන්නේ Wondershare ආයතනයේ Doctor Phone කියන software එක. මේ Doctor Phone කියන එක විශේෂම දේ තමයි අපිට Windows වුණත් Mac වුණත් ඔය download කරගන්න හැකියාව තියෙනවා. මේක download කරගත්තට පස්සේ මේක install කරගත්තට පස්සේ ඔයා මේ වෙදි මේක සල්ලි දීලා අරගෙන තිනවනවා ඔයාලට register වෙන්න පුළුවන්. කොහොමද අපිට මුලින් මෙතන බලා ගන්න හම්බෙනවා WhatsApp transfer කියන එක. මෙතන අපිට applications කීපයක් බලා ගන්න හම්බෙනවා. ඉතින් මෙතන WhatsApp, WhatsApp business ඒත් එක්කම line, viber, kick, wechat මෙතනින් අපිට යන්න සිද්ධ වෙන්නේ transfer WhatsApp messages කියලා මේ ඔයගොල්ලන්ට පේන එකට. මෙන්න මේකට ගියාට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි transfer කරන phones දෙක. ඒ කියන්නේ ඔයා Android එකක ඉඳන් iOS වලට දානවා නම් මේ data ටික. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන කැමති phone එක. උදාහරණයක් විදිහට මම iPhone එක මුලින්ම කම්පියුටර් එකත් එක්ක USB හරහා කනෙක්ට් කරන්නම්. මෙතන USB cable එක මම සම්බන්ධ කරලා මෙතනදී allow කරන්න එනවා. මම මේක allow කරාට පස්සේ ඔයාලට පේන තේ iPhone එක detect කරගත්තා. ඊට පස්සේ මෙතන පුංචි button එකක් බලා ගන්න අපිට මේක අපිට මාරු කරන්න හැකියාව තියෙන sides දෙක. flip කියලා button එකක් තියෙනවා. ඔයාට එක්ක Android වල ඉඳන් iOS වලට යවන්න ඕන නම් මුලින්ම Android phone එක දෙවෙනියට iOS එක. එවනත iOS වල ඉඳන් Android වලට යවන්න ඕන නම් පළවෙනියට iOS එක දෙවෙනියට Android එක. මේ විදිහට දාලා flip කරන්න පුළුවන්. ඉතින් මම කරන්නේ දැන් Android phone එක connect කරන එක. මෙතන මට developer options සරහා USB debugging on කරන්න සිද්ධ වෙනවා. ඉතින් ආ developer options active කරගන්න විදිය මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට build number එක එහෙම නැත්නම් software version එක මොකක් හරි මේ වගේ එකක් උඩ 10 පාරක් විතර tap කරාට පස්සේ ඔයාලට පුළුවන් developer options enable කරලා ඒක හරහා මේකට access ලබා දෙන්න. ඒ කියන්නේ USB debugging turn on කරන්න. මේ දේ allow කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ device එක connect වෙනවා. දැන් phones දෙකම connect වෙලා තියෙන්නේ. හරි පැත්ත බලා ගන්න. ඔයාලට ඕනේ මොකකින් මොකකට transfer කරන්නද? මෙතන දෙනවා transfer කියලා button එක. දැන් මේක ඔයාලට press කරන්න පුළුවන්. මෙතන මේ messages device එකේ තියාගන්නවද නැද්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. මේකත් විශේෂ feature එකක්. මේ විදිහට අපි transfer එක complete කරන්න පුළුවන්. දැන් වැඩේ සාර්ථකයි. දැන් ඔයාගේ කලින් device එකේ තිබිච්ච WhatsApp messages ඔක්කොම ඔයාගේ iPhone එකේ ඉඳගෙන access කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ Doctor Phone පාවිච්චි කරලා කොහොමද ඔයාගේ Android phone එකේ තියෙන WhatsApp chats ඔක්කොම iOS තියෙන iPhone එකට transfer කරන්න කියලා. වීඩියෝ හොඳයි නේද? වීඩියෝ කැමති නම් මතක තු යාළුවන්ට දරන ෂෙයා කරන්න. වීඩියෝ කැමති නම් අනිවාර්යයෙන් පළල like button එක press කරන්න. මේ වගේ දේවල් ඔයාලට ගේන්න නම් ඔයාලට කරන්න තියෙන SG YouTube channel එක subscribe කරලා ඒ කැමති නම් bell icon එක press කරන එක. ඉතින් ගොඩක් මිස් වෙදී මේ වීඩියෝ නරඹුවට අපි ආයතන තිරිය කැමරක බලව හැමෝටම සුබ දවසක්.